പെട്ടോണ്ട് പിയാൻ പറഞ്ഞ നമുക്ക് പെണ്ണു ഇതിന് പാരാദീസേ ആയിപ്പോവാൻ ചുട്ടി ദുയപ്പത്തേ മങ്ങ ഒക്കെല്ലാണ്ടെങ്കിൽ എലതുന്ന അപ്പേ രാട്ടെ നിദഹാസ ഗ്യാന അപ്പിട്ട് കുഹമതി നിദഹാസ ലബുണി കേല എത്തക്കൊട്ട് ജാതിക കൊടിയ ഗ്യാന ഈ വകേമ അപ്പേ പരണി ജാതിക ഗീയ ഗ്യാന ഇത്തിങ് ഗട്ട ഗ്യാന കഥാകരാദ്യ മട്ട ഹിത്തുന പുത്താലട്ട് അപ്പേ രാട്ടെ ഹിട്ടുപു ജനാധിപതിവരു ഗ്യാന കിയാന്ന് ഓണി കേല കൗത മേ ജനാധിപതി കേല കിയാന്നെ ජනාධිපති කියලා කියන්න පුතේ රටක ඉන්න ප්‍රමුඛතම දේශපාලන චරිතයක්. එතකොට අපේ රටේ තේරීපත් වෙන රාජ්‍ය නායකයා රජයේ ප්‍රධානියා විදිහට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මෙන්න මේ ජනාධිපති කියන තනතුර වඩාත් සම්මානනීය තනතුරක් වුණා. ඒ කොහොමද? ඒ 1972 අවුරුද්දේදී JR ජයවර්ධන මැතිතුමා විසින් මේ තනතුරට විධායක බලයක් එක් කිරීමත් එක්ක. එහෙනම් බලමු අපි අපේ රටේ එදා සිට අද දක්වා ජනාධිපතිවරුන් කවුද කියලා. 1972 වර්ෂයේ සිට 1978 වර්ෂයේ දක්වා අපේ රටේ ජනාධිපති ලෙස කටයුතු කරේ අතිගරු විලියම් ගොපල්ලව මැතිතුමා. මම මුලින් කිව්වා 1972 අවුරුද්දේදී ජයා ජයවර්ධන මැතිතුමා විසින් විධායක බලයක් මේකට එකතු කරා කියලා. එහෙනම් විලියම් ගොපල්ලව මැතිතුමාගෙන් පස්සේ ඒ කියන්නේ 1978 සිට 1989 දක්වා අතිගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සිට විධායක ජනාධිපති ලෙස මේ තනතුර ඉහළ ගියා. මේ තනතුර වෙනස් වුණා. ඊළඟට 1989 ඉඳලා 1993 දක්වා අපේ රටේ ජනාධිපතිතුමා වුණේ අතිගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඊළඟට 1993 සිට 1994 දක්වා අතිගරු ඩී.බී. විජේතුංග මැතිතුමා. බොහොම කෙටි කාලයක්. මේකට හේතුව වුණේ අතිගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අකල් මරණයෙන් පස්සේ තමයි මේ ඩී.බී. විජේතුංග මැතිතුමා ජනාධිපතිවරයා වෙන්නේ. ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ ඩී.බී. විජේතුංග මැතිතුමා කියලා කියන්නේ අග්‍රාමාත්‍ය කෙනෙක්. එතකොට ජනාධිපතිතුමාගේ නියෝවත් එක්ක මරණයත් එක්ක අග්‍රාමාත්‍ය ධුරය දරපු ඩී.බී. විජේතුංග මැතිතුමාට අවස්ථාවක් ලැබුණා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස දියුරුම් දෙන්න. ඊළඟට 1994 සිට 2005 වර්ෂය දක්වා අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය තමයි අපේ රටේ ජනාධිපතිනිය වුණේ. එතුමිය තමයි අපේ රටේ හිටපු එකම කාන්තා ජනාධිපතිවරිය. එතුමියගෙන් පස්සේ 2005 සිට 2015 දක්වා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලෙස කටයුතු කරා. එතනින් පස්සේ ඒ කියන්නේ 2015 සිට 2019 දක්වා අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කරා. 2019 සිට මේ දක්වා ජනාධිපති ලෙස කටයුතු කරන්නේ වත්මන් ජනපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. 1972 අවුරුද්දේ ඉඳලා මේ වෙනකොට අපේ රටේ ජනපතිවරුන් 7 දෙනෙක් ඉඳලා තියෙනවා. මේ තොරතුරු පුතාලගේ දැනුමට පුතාලට දැනගන්න තමයි මම මෙහෙම ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපේ රටේ තවත් වැදගත් දෙයක් පුතාලට කියලා දෙන්න බලාගෙන මම ඊළඟ වීඩියෝ එකෙන් එන්නම්. පුතාල හැමෝටම තෙරුවන් සරණයි.
එහෙනම් අදට සමුගන්න තමයි මම සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා subscribe කරන්න. ඒ වගේම ළඟ තියෙන පුංචි bell icon එක click කළොත් මම දාන අලුත් video වලට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් අපි අලුත් video එකකින් අපව හම්බ වෙමු. හැමෝටම තෙරුවන් සරණයි. මේ පුංචි සමනලුන්ට පියාඹන්න මග කියන දේදුණු පාරාදීසය.